අර විදුලි බලයද කුරුල්ලද කියලා අහනවා. ඒක නිසා මම මේ තර්ක කරන්නේ ඒ වගේ පැති වෙනස් වලින්. ඊළඟ එක ව්‍යාපෘතියේ හුලම් මෝල් 52යි තියෙන්නේ. බිල් ගෙවන්න බීලොත් ගන්න සල්ලියවන් ඕන දෙයකට ජස්පේ තියෙන ඇප් එකක් එක ලයිෆ් එක ඊසි කරගන්න. හුලම් මෝල් 52ට ඉල්ලනවා හෙක්ටයාර් 150ක්. ඊට අමතරව ඉල්ලනවා පාරවල් වලට තව හෙක්ටයාර් 75ක් විතර. ඒතර හෙක්ටයාර් 200 ගානක් එක්කම ඉල්ලනවා. එතකොට හුලම් මෝල් ගාන අපි 50යි කියලා හෙක්ටයාර් ගාන 150යි කියලා බෙදුවොත් එක හුලම් මෝලකට හෙක්ටයාර් 3ක් ඕනේ. අක්කර 7.0 ගානක් එක හුලම් මෝලකට ඕනද? එක හුලම් මෝලක් තියන අක්කර 7.0 ගානක් ඕනද? මේක භූමිය පැත්තෙන් ගත්තත් ඉතාමත්ම වසං කරපු කාරණයක් පේන්න තියෙනවා. ඊළඟ කාරණාව ඒ භූමිය යට තියෙන සම්පත් ඛනිජ සම්පත්. මන්නාරම කියන්නේ ඛනිජ සම්පත් වලින් ඉතාමත්ම පොහොසත් භූමි භාගයක්. එතකොට ඒ ඛනිජ සම්පත් ටිකට මොකද වෙන්නේ? හුලම් මෝල් උඩ හැදුවාම හුලම් මෝල් වලට ඉඩම් පවර ගන්නවා. දැන් ඒ පරිසර බලපෑම් තක්සේරු වාර්තාවේ තියෙනවා මේ ඉඩම් පවරා ගැනීම සුනිත් බල ශක්ති අධිකාරී විසින් කරලා අර සමාගමට බාර දෙනවා කියලා. ඒක කරන්න එකත් නීති විරෝධී. මොකද රාජ්‍ය ආයතනයකට ඉඩම් පවරා ගැනීම පුළුවන් වෙන්නේ පොදු කටයුත්තක් සඳහා. පෞද්ගලික සමාගමකට දෙනකොට ඒක පොදු කටයුත්තක් වෙන්නේ නැහැ තවදුරටත්. ඒතකොට පෞද්ගලික සමාගම තරවකරුවෙක් විදිහට නැත්නම් බ්‍රෝකර් කෙනෙක් විදිහට මේ රජයේ ඉඩම් පවරාගෙන මේ පෞද්ගලික ඉඩම් පවරාගෙන රජයට රජයේ ඉඩම් ආපහු දෙන්න මම දන්නේ තරවින් නම් ඒක කරන්න රාජ්‍ය ආයතනයකට පුළුවන් කමක් නැහැ. පොදු කටයුත්තක් සඳහා තමයි ඉඩම් පවර ගන්න පුළුවන්. අපිට උගන්ලා තියෙන ඉඩම් පවරා ගැනීමේ පනතේ ඒක තමයි ප්‍රධානම කොටස. පොදු කටයුත්තක් සඳහා තමයි පෞද්ගලික ඉඩම් පවර ගන්න පුළුවන්. ඒතර මේක රාජ්‍ය ආයතනයක් නෙවෙයිනේ කරන්නේ. එතකොට ඒක පොදු කටයුත්තක් වෙන්නේ නැහැ. එතකොට ඒකත් වහලා තියෙන කාරණයක්. ඊළඟ කාරණාව තමයි මේ විදුලි බලයේ විකුණන මිල. ඇමරිකාව විකුණන මිලට වැඩිය 250ක මිලකට තමයි ඩොලර් වලින් අපිට විකුණන්නේ. ඒක ආචාර්ය පෙටියගොඩ මහත්මයා දැන් සත් දෙකකට ඉස්සෙල්ල සමාජගත කළා දත්ත සහිතව. මම ඒක නිසා ඒක ගැන වැඩි මේ පොඩි වෙලාවෙදී පාවිච්චි කරන්නේ නැහැ කියන්න. එතකොට මේ සියලුම කාරණා වහනවා කුරුල්ලොද විදුලි බලයද කියලා අහලා. දැන් මෙන්න මේක තමයි මම කියන්නේ ව්‍යාජ තර්කන ක්‍රමයක් තුලින් සැබෑ ප්‍රශ්නය වහලා මේකට විරුද්ධව කතා කරන ප්‍රියාදරයන්ව අවමානයට ලක් කරන්න, අපහාසයට ලක් කරන්න, සමච්චලයට ලක් කරන්න, ඒ අයව මර්ධනය කරන්නට මේක පාවිච්චි කරනවා. මේවා මේ අහඹු සිද්ධි නෙවෙයි. මේ වගේ දේවල් වලට පොත් ලියලා තියෙනවා. අපිව මර්ධනය කරන්නේ කොහොමද කියන එක පොත් ලියලා තියෙනවා, නිබන්ධන ලියලා තියෙනවා. ඒක නිසා මේවා බොහොම ක්‍රමානුකූලව යන්නේ. අද අපි ඉන්නේ මාධ්‍ය වලින්, සමාජ මාධ්‍ය වලින්, සන්නිවේදන ජාල වලින් පොහොසත් වෙච්ච ලෝකයක. නමුත් අපේ අවබෝධයේ මට්ටම පහළ මට්ටමක තියාගන්නට මේ ක්‍රමවේදයන් ක්‍රියාත්මක වෙනවා. ඒක එක පැත්තකින් අමාරුයි, අනිත් පැත්තෙන් ලේසියි. ලේසි වෙන්නේ ජනතාව අර අක්‍රීය තත්වයෙන් ක්‍රියාකාරී තත්වයට පත් වෙන එක පියවර දෙකකදී බිඳිනවා. එකක් තමයි දැනුවත් වීම නවත්තනවා. අහක යන දේවල් වලට අවධානය ඕපදූප කතන්දර වලට යොමු කරන්න. හැම සුමානෙම ඕපදූප කතන්දරයක් අද ලංකාවේ එනවා. ඒක ගොඩක් අය මේ සමාජ මාධ්‍ය වල බෙදා ගන්නවා යාළුවොත් එක්ක. ඒකට hina වෙනවා. ඒකට තව තමන්ගේ අදහස් දානවා. ඒතකොට සරුසාර දෙයක් හිතන්න අපේ තියෙන අවකාශය අපි වහ ගන්නවා. අපිම වහ ගන්නවා. මොකද අපි කවුරුත් කැමති සැහැල්ලුවෙන් ඉන්න ටිකක් ජීවිතේ. ඉතින් මේ සැහැල්ලුව පාවිච්චි කරලා අවභාවිතා කරාම ඒක වෙනවා. දෙවෙනි එක තමයි දැනුවත් ජනතාව ක්‍රියාකාරී ජනතාවක් බවට පත් කරන එක නවත්තන්නට කරන දේ. ඒකට තව එක දෙයක් තියෙනවා, ඉතාමත්ම දරුණු බෙහෙතක්. ඒ තමයි අපි මොනව හරි දෙයක් කරන්නේ ඒ කරන දෙයින් පළක් තියෙනවා කියලා හිතුවොත්. නමුත් අපිට ඇති කරොත් හැඟීමක්, අපිට බලාපොරොත්තුවක් නැහැ, අපිට විශ්වාසයක් නැහැ අපි කරන දේවල් වලින් පළක් තියෙයි කියලා. එතකොට මිනිස්සු හිතනවා අපි මොකටද මේකට කතා කරන්නේ? අපි මොකටද මේකට යෙදෙන්නේ? අපි මොනවා කිව්වොත් ඒගොල්ලෝ ඒගොල්ලන්ට ඕන දේ කරනවා. ඒ හැඟීම සමාජගත කරන එකත් මේකෙම කොටසක්. අපිට අසරණ භාවයක්, අපිට හුදකලා වෙච්ච බවක්, අපි පරාජිත බවක් අපේ මනසට ඇතුල් කරනවා. මේවා එක්කම මනෝ මෙහෙයුම් වල කොටස්. මේවා අපි මේ ඉතල මතලා අධ්‍යයනය කරලා කියනවා මිසක් කවුරු හරි මේ කියපු කුමන්ත්‍රණ න්‍යායක් නෙවෙයි. මේ කුමන්ත්‍රණ න්‍යායනුත් අපිට ඇත්ත වහන්න සමහරලාට පාවිච්චි කරන උපක්‍රමම තමයි. මේකට විදේශීය කුමන්ත්‍රණයක් කියලා රටක් දෙකක් ගැන කියනවා. ඒ රටවල් වල බුද්ධිංශ පුදුම වෙනවා. ඒගොල්ලෝවත් කරපු නැති වික්‍රමයන්ට ඒගොල්ලන්ට කීර්තිය ලබා දීම පිළිබඳව. ඉතින් ඒ වගේ සමහරලාට අපේ මනස වෙන තැත්තකට ගෙනියන්නේ ඒ වගේ දේවල් පාවිච්චි කරනවා. නමුත් මෙතන යන කාරණාව තමයි අද ලෝකය පාලනය කරන මහා සමාගම් ඉන්නවා. ඉස්සර හිටියේ පුද්ගල ප්‍රමුඛ ධනපතිව නෙවෙයි, අද ඉන්නේ මුහුණක් නැති, අයිතිකාරයෙක් නැති බහුජාතික සමාගම්.
ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන්ට ගොඩක් වෙලාවට හේතු වෙන කාරණා සකස් කරලා දෙනවා යම් යම් ආයතන පුද්ගලයන් රාජ්‍ය ආයතන රාජ්‍ය නිලධාරීන් දේශපාලනඥයන් ඒ වගේ සම්මිශ්‍රණයක් මේකේ ඉන්නවා මෙන්න මේක තමයි අපි තේරුම් ගන්න ඕනේ පළවෙනි හරයාත්මක කාරණාව මෙතන යන්නේ ලොකු මුලාවක් ලොකු ප්‍රෝඩාවක් ලොකු රැවටීමක් සහ රාජ්‍ය කියන එකේ පදනම වැරදිලා තියෙන භූමිය මත අපි හැමෝම දන්නවා ශ්‍රී ලංකාව ජනරජයක් කියන්නේ අපේ අයිති භූමිය. භූමිය කියන්නේ ශ්‍රී ලංකාවේ ගොඩබිම සහ ඊට ආශ්‍රිතව අපිට තියෙන අයිති මුහුද. මේ දෙක විකුණන්න විකුණන්න මේ දෙක අංශතු කරන්න කරන්න අපේ රටේ පාලකයට මොනවද කරන්න ඉතුරු වෙන්නේ? ජනතාවට මොනවද කරන්න ඉතුරු වෙන්නේ? දැන් අපි රට කිව්වහම දැන් ත්‍රිමාණම අපි බලන්නේ. පොදුපත්ල වෙනකන් එක පැත්තකිනුත් අපිට අවශ්‍ය ගුවන්තලය නැත්නම් අවකාශය කියන එක තව පැත්තකිනුත්. එතකොට අවකාශය ගැනත් කියුණා ඒකත් මම කියන්න ඕනේ අවකාශයට අදාළ නීති වර්ධනය වෙනවා වෙන රටවල් වල. අපි ඒවට කියනවා අවකාශ නීතිය නැත්නම් ස්පේස් ලෝ කියලා. මේ අවකාශ නීතිය ලංකාවේ අපවර්ධනයක තියෙන. ඒව ගැන කිසිම පනතක හරියට සඳහන් වෙන්නේ නැහැ. ඉතින් එතකොට ඒව අපි වර්ධනය කරගත යුතුයි ශක්තිමත් වෙන්න නම් රාජ්‍ය. ඊළඟට මොහොද සමුද්‍ර නීතිය. අපි ශක්තිමත් කරගත යුතුයි. අපි එක්ස්ප්‍රෙස් ෆොයිල් සිද්ධියේදී දැක්ක අපි කොහෙද ඉන්නේ කියලා. ඉතින් ඒ වගේ සිද්ධීන් අපිට උදාහරණයකට අරගෙන අපි මොහොතට අපේ බලය පතුරවන්න අපේ නීති ආධිපත්‍යය ශක්තිමත් කරන්න ඕනේ ගුවන්තලයේ අපිට අයිති අපි පාවිච්චි කරන්න ඕනේ ඒ ගුවන්තලයේ තියෙන අපිට අයිතිවාසිකම් තියෙනවා ගුවන් තරංග අයිතිය දැන් මේක එක විකාශනාගාර වලට දෙන විකාශන අයිතියත් ඒ ගුවන් තරංග සංඛ්‍යාත අයිතිය ඊළඟට ගුවන්තලයේ චන්ද්‍රිකා අරින්න තියෙන අයිතිය ඒ වගේම වෙනත් ගගන යාත්‍රා යමන්න තියෙන අයිතිය අපි මේව ගැන අඩුම ගන්න සමාජයේ කතා කරන්නේවත් නැහැ සමාජයේ මිදියේ බලන්නෙත් නැහැ මේක අනිත් පැත්තත් අපි බලන්න ඕනේ ඒ තමයි අද අපි පරිසරය ගැන කතා කරන අය වශයෙන් කියනවා අද ලෝකේ විශාල පරිසර ව්‍යසනයකට මුහුණ දෙනවා කියලා ඒ ව්‍යසනයෙන් ලාභ ලබන්නත් පුළුවන් ඒ තමයි කාබන් වලින් දැන් කාබන් ක්‍රෙඩිට් නැත්නම් කාබන් ණයවර අපිට පුළුවන් ලංකාවට ලොකු ලාභයක් ලබා ගැනීම සඳහා පාවිච්චි කරා. පහුගිය දවස්වල ඒ ගැන කතා කරා නේද දිගින් දිගටම අපිට. කතා කරා. ඒ කතා කරපු වහම මම දැක්කෙත් ඒකමයි අපි කතා කරන්න හේතුවත් මේකයි. මේ කාබන් අයවර සඳහා තියෙන අයිතිය අපේ ආණ්ඩුව කෙලින්ම තමන්ගේ වටිනාකම හරියට තේරුම් අරගෙන ඒක විදේශීය රටවල් එක්ක හරියට සාකච්ඡා කරන්න ඕනේ. එහෙම නැත්නම් වෙනත් විදේශීය රාජ්‍ය නෝන ආයතන ලංකාවෙන් පන්නපු රාජ්‍ය නෝන ආයතන මේවට මැදිහත් කරගෙන නෙවෙයි කරන්න ඕනේ. දැන් ලංකාවෙන් මීට දශක එකහමාරකට ඉස්සෙල් පන්නපු රාජ්‍ය නෝන ආයතනයක් තමයි කාබන් ණයවරවල අතරමැදියා විදියට පෙනී සිටින්න ගිවිසුමක් අත්සන් කරලා තියෙන්නේ. ඒව කවුරුත් ජනතාව දන්නේ නැහැ. ඒව තමයි මේකේ තියෙන හැඟවිච්ච රහස්. ඒක නිසා මෙන්න මේ යන යාන්ත්‍රණය හරිම අවදානම් සහගතයි. මේව ටිකක් සංකීර්ණ හින්දාද ජනතාවට ජනතාව මේවට උනන්දු නැත්තේ. එහෙම නැත්තම් මේවා ගැන කතා කරන්න ඉඩක් නැති හින්දාද? මොකද ප්‍රශ්නේ ඇත්තටම? මම හිතනවා ඒකත් ලොකු ප්‍රශ්නයක් කියලා. මොකද අපි දැන් සමාජයේ වරුදු කරලා තියෙන්නේ අපිට හැම දෙයක්ම සරලව බලලා විග්‍රහ කරන්න. හැබැයි හැම දෙයක්ම සරලව විග්‍රහ කරන්න බෑ. අපි සමාජයේ තියෙන පද්ධති දෙකකට බෙදනවා. එකක් තමයි සරල පද්ධති, අනික ඒවා තමයි ඊට වැඩිය ගැඹුරෙන් තියෙන පද්ධති. ඒතකොට ගැඹුරු පද්ධති ආයි අපිට දෙකකට බෙදන්න පුළුවන්. සංකීර්ණ පද්ධති සහ සංකූල පද්ධති. දැන් මේ රාජ්‍ය ආයතන මේ ව්‍යුහ මේවා එක්කම සංකූල පද්ධති. අපිට මොකද ඒක බැලුවහම තේරෙනවා මේ අය අතර තියෙන අන්තර් සම්බන්ධතා. සංකීර්ණ පද්ධතියක් කියන එක ඊටත් වැඩිය ගොඩක් අමාරුයි. දැන් පරිසරය ගත්තාම සංකීර්ණ පද්ධතියක්. පරිසරයේ අද අපි මෙතන කරන පොඩි වෙනස්කමක අවසාන ප්‍රතිඵලය මොකද්ද කියලා අපිට උපකල්පනය කරන්න බෑ. නමුත් සංකූල පද්ධතියක අපිට අද මෙතන කරන දේ උපකල්පනය කරන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා. ඔන්න ඔය දෙක වෙනසක්. නමුත් මේවට ගැඹුරෙන් හිතන්න ඕනේ. දැන් අපේ හිතන්න තියෙන්නේ අපි ජීවත් වෙන්න කරන රැකියාව කරලා, ගෙදර දොර කටයුතු කරලා, හෙට දවසේ මොනවද කරන්න කියලා හිතලා පොඩි අවකාශයයි අපිට ජීවිතේ දවසක ඉතුරු වෙන්නේ සාමාන්‍ය කෙනෙකුට. ඔන්න ඕක තමයි අර කිසිම දෙයක් නැති නිර්ර්ථක විකාර දේවල් වලින් පුරවලා හුඟක් වෙලාවට ජනතාව හිතන එක නවත්තන්නේ. එතකොට අර සංකීර්ණ දෙයක් හිතන්න කොහොමත්ම බෑ. සංකූල දෙයක් හිතන්නත් කම්මැලි. මේකද අමාරුයි. දැන් මෙහෙම ගියොත් මොකද්ද අපිට වෙන්නේ යන්නේ? මේ යන විදිහට ගියොත් මම පරිසර විද්‍යාත්මකව විග්‍රහ කරත් මේක බිඳවැටීමකට යන්නේ. බිඳවැටීමක් කියන්නේ රාජ්‍ය යාන්ත්‍රණය බිඳවැටෙනවා කියන එක හරිම අවදානම් දෙයක්.